අයිබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ශිකා ප්‍රනන්තු ප්‍රථමෙන් සිරස්තන ශ්‍රී ලංකන් එයාබස් ගනුදෙනුව ගැන පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසට ජනපති ගෙන්නියෝග මහබැංකුවට සිදු වූ අලාභය නැවත අයකර ගන්නැයි එක්සත් ජාතික පක්ෂය කියයි නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂට ගෝන්යානා මිලදී ගැනීමේදී සිදු පැති බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ගුවන්යානා මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ එයාබස් සමාගම අතර වූ ගනුදෙනුවේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ජාතික ගුවන් සේවයේ ගුවන්යානා නිෂ්පාදනයේ නිරත එයාබස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමග කළ ගනුදෙනුවේදී ඇතමුන් විසින් සිදු කළ බව කියන මූල්‍ය වංචාව පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක සහ අන්තර්ජාතික වෙබ් අඩවි කිහිපයක පළ වී තිබුණා මෙම චෝදනාව සම්බන්ධයෙන් සෑම පැතිකඩකින්ම ආවරණය වන පරිදි වහාම පූර්ණ පරීක්ෂණයක් සිදුකර ප්‍රතිඵල තමා වෙත දෙනුම් දෙන ලෙසයි ජනාධිපතිවරයා අදාළ වාර්තා පරීක්ෂා කර නියෝග කර සිටියේ මහා සංඝරත්නය උදෙසා පැවති දානමය පින්කමක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින සහභාගී වුණා රාජකීය ප්‍රදේශයේදී මහා සංඝරත්නය විශේෂෙහි පවත්වනු ලැබූ දානමය පින්කමක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වුණා මෙම පින්කම සඳහා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන් සහ නරහේම්පිට අභයාරාමාධිපති අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ආචාර්ය පූජ්‍ය මැදකොට අබේතිස්ස හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියා මම දැක්කා FB එකේ දාලා තියෙන පෝස්ට් එකක් දරුවේ මේ හීනයක් නෙමෙයි මම දැන් මගේ ලංකාවේ පණ ගියත් මට දැන් මගේ රටේ සැපයි කියලා වුහාන් නගරේ ගුවන් යානයේ පදවාගෙන ගිහිල්ලා අපේ ශ්‍රී ලාංකික දූ දරුවන් බේරාගෙන ලංකාවට අරන් ආපු ඒ ගුවන් යානයේ ගුවන් නියමුවන්ගේ දරුවන්ට දවස් 14ක් පාසල් එන්න එපා කියලා කිසියම් පාසලක විදුහල්පතිවරයෙක් සඳහන් කළා කියලා මට දැන් එනකොට දැනගන්න ලැබුණා ගුවන් නියමුවන්ගේ දරුවන්ට පාසලට එන්න එපා කියලා කවුරු හරි විදුහල්පති කෙනෙක් කියනවා නම් ඒ විදුහල්පතිවරයා පිළිබඳව නැවත පරීක්ෂා කරලා බලන්න වෙනවා හරි විදිය නම් එයාගේ දරුවන්ට කළ යුතු වන්නේ පාසලේදී වීරවරයන්ගේ දරුවන් හැටියට අභිමානවත් කරන්නයි වටින්නේ මහබැංකුව බැඳුම්කර ගනුදෙනුවට ඍජුව සම්බන්ධ වූවන් පිළිබඳව තොරතුරු පමණක් වෝහාරික විගණන වාර්තාව තුළ අන්තර්ගත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා 2015 පෙබරවාරි 27 වෙනිදා ඉඳලා 2016 මාර්තු 29 වෙනිදා වෙනකම් රජයට වෙලා තියෙන උපරිම පාඩුව තමයි රුපියල් මිලියන 9681. මේවට සම්බන්ධ වෙච්ච සියලුම දෙනා අධිකරණයේ ඉස්සරහට ගෙනල්ලා පණවන්න පුළුවන් දැඩිම දඬුවම් පැනවිය යුතුයි කියලා නැවතත් මතක් කරනවා. කවුද මේකට ඍජුවම සම්බන්ධ වුනේ? කවදද මේක කරේ? කොහෙදද මේව හම්බුනේ මේ කට්ටිය? මොනවද කතා කරේ? කොහොමද අභ්‍යන්තර තොරතුරු එළියට ගියේ? කොහොමද වංචාව සිද්ධ කරේ? රජයට කොච්චර පාඩු වුණාද ප්‍රාථමික වෙළඳ පොලේ? කියන මේ සියලු කාරණා මේකේ දිනනවා. මේකේ නැති දේ තමයි හම්බ කරපු සල්ලි වලට මොකද වුනේ? කාටද කවුද සල්ලි දුන්නේ? කාටද කවුද කෝල් කරේ? කාටද කොහෙන්ද චෙක් ආවේ? ඒක මේ වෝහාරික විගන්නේ කතාවක් නෙමෙයි. මේක වෙනම කතාවක්. මේකේ තියෙන්නේ ඍජු සම්බන්ධතාවය පමණයි. මම මේ කියන්නේ සියලු දේ මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මේ කතානායකවරයා විසින් මට දීලා තියෙන මේ වார்த்தාවට අනුව මිස මගේ අදහස් කිසිම දෙයක් මෙතන නැහැ. මෙම වසර තුලදී සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව අමාත්‍ය බන්දුලේ ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවා. 2014 මහින්ද මහත්තයා යනකොට ජාතික නිෂ්පාදනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 79යි. ආණ්ඩුව ගත්තා. යහපාලනේ දිගටම රට වැටෙන්න පටන් ගත්තා. කෘෂිකර්මයේ වැටුණා. සුරු මැද පරිමාණ කර්මාන්ත වැටුණා. කර්මාන්ත ශාලා එකකින් එක වසා දැම්ම. එතකොට සමහර විවසායකයෝ රටේ උරුමකරුවෝ තමන්ගේ ණය වාරික පොලිය ගෙවන්න බැරුව සිය දෙවින අසාගත්තා. අතිමහත් ව්‍යාපාර ප්‍රමාණයක් බංකොලොත්තුන මේ රට සම්පූර්ණයෙන්ම වැටුණා. හිඟන්නන්ට පවුඩර් දානවා වගේ වැඩවලින් දුප්පත්කමේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ නිසා
ජනාධිපතිතුමා තීරණය කළා තියෙනවා දුප්පත් පවුලක නිසිරස අධ්‍යාපනයක් නොලබපු අටවෙනි ශ්‍රේණිය සමත් අය බහුකාර්ය ශ්‍රම බලකායකට බඳව ගන්නවා. එතකොට රුපියල් 3000 සමෘද්ධිය ලැබුණ පවුලට අර පුද්ගලයා සේවා නියුක්ත කළාම 30000 ලැබුණාම ඒ පවුල අමාරුවෙන් දුප්පත්කමින් මිදෙන. 20 තුළදී දේශපාලන පක්ෂ පාට ભેදයෙන් තොරව සෑම උපාධාරයෙකුටම ආරක්ෂා ලබා දීම 20 තුළ අවශ්‍යම ඉෂ්ට කරනවා. කෙටි විරාමයකින් අනතුරුව හමුවෙමු තවත් පුවත් සමගින්. වෝහාරික විගණන වාර්තාවට අනුව මහබැංකුවට සිදු වූ අලාභය නැවත අයකර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. සිරිකුත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. මේ වාහාරික වාර්තාව සම්බන්ධයෙන් අද ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු නොයෙකුත් ආකාරයේ ප්‍රකාශ නිකුත් කරනවා. විශේෂයෙන්ම දැන් මේ වාර්තාව අනුව අපි බලනකොට අපිට පේනවා කෝටි 1047ක් 2005 ඉඳන් 2015 වෙනකන් මහ බැංකුවට පාඩුවක් සිද්ධ වෙලා තිබෙනවා. අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අලාභය සිද්ධ වෙන්න දිගින් දිගටම මේ ගනුදෙනුව මහ බැංකුව කරලා තියෙනවා. එහෙමනම් මේක මහ බැංකුවේ එදා හිටපු ඉහළ නිලධාරීන් ඔවුන් දැනුවත්ව මේ කරපු ව්‍යාපාරයක්. අපිට පැහැදිලිව පේනවා මේක 2005 ඉඳන් 15 වෙනකම් ඉතාම සංවිධානාත්මකව මේ වැඩේ කරලා තිබෙනවා. අද වෙනකොට මහ බැංකුව මේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. එහෙනම් නීතිපති දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම ඉදිරියෙන් මේ පිළිබඳ ඔවුන්ට නීතිමය කටයුතු කරන්න පුළුවන් අපි විශ්වාස කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව මේ වාර්තාව අරහත් මේ 2005 ඉඳන් 2015 දක්වා වෙච්ච කෝටි 1040ක මේ ජනතාවගේ මුදල් වලට නඩු දාලා ඒව නැවත මේ රටේ ජනතාවට අය කරගන්න නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි නම් කියන්නේ අපේ කාලේ වුණත් හොරකම නම් හොරකම තමයි. ඒ කාලේ වුණත් හොරකම නම් හොරකම තමයි. එම අලාභ කියලා වචන වෙනස් කරලා මේවට වෙන වෙන අර්ථකථන දීලා තේරුමක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන සන්ධානයේ නායකත්වය වහින්ද රාජපක්ෂ මහතාට හිමි විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම තීන්දුව කළා තියෙනවා පුටුව ලකුණෙන් තරඟ කිරීම සඳහා වුන් ප්‍රතාවය පළ කළා තිබ්බා. අපිට වඩා මේ රටේ ජනතාව දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ අපි පොහොට්ටුවේ තරඟ කරන්න ඕනේ කියන කාරණාව. ඒ හින්දා මම විශ්වාස කරනවා ඊළඟ මැතිවරණයේදී අපි ජයග්‍රහණය කරන පිළ පොහොට්ටුවේ තරඟ කළ යුතුයි. ජනතාව විශ්වාස කරන්නේ පොහොට්ටුව. ඒ හින්දා පොහොට්ටුවෙන් බැහැරව ගිහිල්ලා අපි කැමති නැහැ වෙනත් කණ්ඩායමකට මන්ත්‍රී ධූරයක දෙකක හෝ වාසියක් ලැබෙනවා දකින්න අපි කැමති නැහැ. මේ නායකත්වයේ සම්බන්ධයෙන් ගත්තොත් අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුව කළා තියෙනවා මේ සමනායකත්වයක්. අපි මේ සමනායකත්වයට එකඟතාවය පළ කරන්නේ නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් සමග ආණ්ඩුව කරන අවධියේදී අඩුමතරමේ බහුතරයේ හිටපු විපක්ෂයට විපක්ෂ නායක ධූරය ලබා දෙන්න කටයුතු නොකරද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටපු ජනාධිපතිවරයා හැටියට මේ රටේ ජනතාව එතුමා වෙනුවෙන් කැපකිරීම් රාශියක් කරා විතරක් නෙවෙයි ඒ කැපකිරීම් වල ප්‍රතිඵලය ජයග්‍රහණයෙන් කෙළවර වුණා. ඒ හින්දා මේ අපි හදන ඕනෑම සම්දානයක මෙහි නායකත්වය අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා දැරිය යුතුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුගමනය කළ නිවැරදි ක්‍රමවේදය තුළින් චීනි සිටි ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. සමස්ත ලංකා පළාත්පාලන සංසදයේ සභාපති උදේනි අතුකූරල මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා. චීනයේ වුහාන් නුවර මේ කොරෝනා වෛරසය පැතිරලා ඒ නගර වහලා දාන අපේ රටේ හිටපු විශ්වවිද්‍යාලවලට ගිය ශිෂ්‍යයන් විරත් වෘත්තියෙන් වෙන යෙදිච්ච ජනතාව මුදවා ගන්නට අවශ්‍ය නිවැරදි වැඩපිළිවෙල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාම සුරක්ෂිත ලෙස කළමනාකරණය කරා. කාලය පවා කළමනාකරණය කරා අපේ රජයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ හින්දා තමයි මත්තලට ගුවන් යානය බස්සලා එතනින් නිරෝධානය කරලා එයා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ මේ අයව දියතලාව හමුදා කඳුළුට යන්නේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වෝහාරික විගණන වාර්තාව සැලකිල්ලටගෙන ඉදිරියේදී අවශ්‍ය පුද්ගලින්ට නීතිය ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
අපේ ඉල්ලීම දිගින් දිගටම කිරීමේ ප්‍රතිඵලයක් හැටියට දැන් මේ වෙනකොට මහා බැංකුව විසින් විශාල වියදමක් කොට සකස් කරපු ඒ වෝහාරික විගණන වාර්තාව දැන් පාර්ලිමේන්තු ගත කළා මම ඊයේ මගේ අතට ගත්තා. ඒ වගේම මේකේ CD පටයත් අපි ළඟ තියනවා දැන්. දැන් අපි ලෑස්ති මේ කරුණු පිළිබඳව නිකම් පාර්ලිමේන්තුවේ සභාගත කළා. ඕක මේ ඡන්දි ඉවර වෙනකන් ආයි ආපස්සට දාන්න අපි ලෑස්ති නැහැ. ලබන පස්වෙනිදාම අපි ලෑස්ති මේ පිළිබඳව අවධානය යොමු කළා. මේ වාර්තාවෙන් පැන නැගිච්ච කාරණා සම්බන්ධයෙන් වහම පරීක්ෂා කළ බලලා ආයි කොමිෂන් සභා අර සභා මේ සභා ඕනේ නැහැ. මේ විගණන වාර්තාවෙන් පුළුවන් අවශ්‍යයට නඩු දාන්න. මේකේ තියෙන්නේ නිකම් මේ 2015-16 මේ ඇති වෙච්ච දේවල් නෙමෙයි. මේකේ 2002 ඉඳලා මේකේ 2008 ඉඳලා මේ රටේ අපි නොදකපු හැම කිල්ලෝටවලම හුණු තියෙන වගේ මේ කිල්ලෝටවලත් හුණු තියෙ කියන එක අපිට පැහැදිලිව පේනවා. වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂය පුළුල් සන්ධානයක් ගොඩනැගිය යුතු බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. ඒ හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී වර්තමාන ආණ්ඩුවේ නායකයා පත් කිරීම සඳහා ඡන්දය දීපු බොහෝ අය අතර බරපතල ඉච්ඡා භංගත්වයක් තිබෙනවා. එනිසා අවශ්‍ය කරන්නේ අපිට විකල්ප පරිවර්තනීය වැඩපිළිවෙලක්. විකල්ප පරිවර්තනීය නායකත්වයක් අවශ්‍යයි. නොවැම්බර් මාසයේදී මේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර එවැනි නායකත්වයක් පිළි අරගෙන තිබෙනවා. ඒ නායකත්වයත් සමග පුළුල්ම සන්ධානයක් ඇති කරගන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට නිදහස් වෙලා ගිහින් පුළුල්ම සන්ධානයක් ඇති කරගත යුතුයි. ඒක තමයි මේ මොහොතේ රටේ ජනතාව ඉල්ලා සිටින්නේ. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethanews.lk අපගේ වෙබ් අඩවියට. ජනකමෙ වූ මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.